දැනට පවතින ආරංචි මාර්ග අනුව සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගයේ 2020 වර්ෂයේදී තියෙන සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු පළවෙනිදා තමයි තියෙනවා කියන ආරංචියක් තියෙනවා. එතකොට මාර්තු පළවෙනිදා පටන් ගත්තොත් නර්තනයේ විෂය ආධාරණ දරුවන්ට සාමාන්‍ය ප්‍රායෝගික පරීක්ෂණය සාමාන්‍ය පෙළ විභාගයට කලින් ඒ දරුවන්ට මුහුණ දෙන්නත් වෙනවා. එහෙම නැත්නම් සමහර විට සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරු මේ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන්නත් සිදු වෙයි කියලා අපිට හිතනවා. හරියට මේ ගැන නිශ්චිත නිගමනයක් අපිට කරන්නට බැහැ. නමුත් අපි සූදානම්ෙන් සිටින්න ඕනේ. ඉතින් මේ පාර මම උදව්වක් විදියට දෙරණායි බුවන් ගුරුගෙදර නර්තන පාසල නිර්මාතෘ විදිහට මම තීරණය කරා අපේ රටේ ඉන්න සාමාන්‍ය පෙළ හදාරන දරුවන්ට උදව්වක් විදිහට මේ ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ කොටස් සියලුම කොටස් කොටස් වශයෙන් වීඩියෝ කීපයක් ඔස්සේ ඉදිරියට අරගෙන එන්නට. ඉතින් ඒකේ අද පළවෙනි වීඩියෝ එක අද අපි අන්තර්ජාලයෙන් නිකුත් කරනවා. මේ විදිහට ඕගොල්ලෝ දිගින් දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන්. මේ රටේන් දරුවන්ට අපිත් එක්ක මේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කෙනා ඔයාලට පුළුවන් මේක බලලා ස්ටඩි කරලා අධ්‍යයනය කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රායෝගික පරීක්ෂණයට සූදානම් වෙන්න. මොකද දැන් පාසල් වල මේ වන විට පාසලේ අපි පාසල් වලට ගොඩක් වෙලාවට දරුවන්ට යන්න ලැබෙන්නේ නැහැ පාසල් වහලා. ඒතරේ ගියත් හරියට ඒව කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ගොඩක් අර අසරණ වෙලා ඉන්න වෙලාවක් දරුවෝ. ඉතින් ඔයාලට උදව්වක් විදිහට මම තීරණය කළා වීඩියෝ කිහිපයක් කරන්නට. ඉතින් ඔයගොල්ලෝ දිගින් දිගටම සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය දේවල් බලලා ඒ විදිහට අධ්‍යයනය කරලා ඉගෙන ගන්න කියලා ඔයගොල්ලන්ගම ආදරයෙන් ඉල්ලලා සිටිනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා වර්ණම් 6ක් තියෙනවා. හනුමා වර්ණම, තුරගා වර්ණම, වෛරොඩි වර්ණම, සිංහරාජ වර්ණම, සැවුලා වර්ණම, මුසලඩි වර්ණම කියන වර්ණම් 6 ප්‍රායෝගික පරීක්ෂණයේදී ප්‍රශ්න පත්‍ර 6ට එක වර්ණම ගානේ දාලා තියෙනවා. එතකොට දැන් අපි මුලින්ම අද මෙයා වීඩියෝ එක තුලින් කරන්නේ සිංහරාජ වර්ණම. මේ වර්ණම් අතරේ එක වර්ණමක් තමයි සිංහරාජ වර්ණම. අපි පළවෙනි වීඩියෝ එක තුලින් ඉදිරිපත් කරනවා. එතකොට දැන් ගොඩක් දෙනෙක් පටල ගන්නවා මේ සිංහරාජ වර්ණම සහ හනුමා වර්ණම කියන දේ. ඒක පටල ගන්න කාරණාවක් නැහැ. සිංහරාජ වර්ණම මහා තනිතිදර වාදනය කරන්නේ, ගායනය කරන්නේ, නර්තනය කරන්නේ. එතකොට හනුමා වර්ණම සුළු තනිතිදර. එතකොට ඒක අර දැන් සාමාන්‍යයෙන් අඩව ගත්තා හනුමා වර්ණමේ අඩව තාම්දමිතිගත කියන අඩවමයි සිංහරාජ වර්ණම වර්ණමේ තාම්දමිතිගත කියන අඩවමයි දෙකේම එකම අඩව. හැබැයි ඒක විශේෂත්වය වාදනය කරන විදිය නාද මේ ගායනය කරන විදිය ඒකේ නාදමාලාවේ වෙනසක් තියෙනවා. කියන්නේ තිත වෙනස්. අරක හනුමා වර්ණමේදී ඒ අඩවම සුරුදනේ තිතට අපි වාදනය කරනවා ගායනය කරනවා. සිංහරාජ වර්ණමේදී මහ තනිතිතට තමයි වාදනය කරන්නේ. ඔක තමයි වෙනස. ඒක හරියට පැහැදිලිව නාදමාලාව හැබැයි වෙනස්. දැන් හනුමා වර්ණමේ නාදමාලාව නෙමෙයි සිංහරාජ වර්ණමේ දෙන. ඒක නිසා ඒක පැහැදිලිව හඳුනා ගන්න ඕනේ. ඒකට තමයි ඒ නිවැරදි නාදමාලාව පවත්වා ගැනීම නිවැරදි අංගහාරය මේ කියන දේවල් වලට පැහැදිලිව ලකුණු හම්බෙනවා. ඉතින් අපි පළවෙනි වීඩියෝ එක අද ඉදිරිපත් කරන ඔයගලන්ට මේකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. 3 4 तू लेते ही बिलाड़े
Do mi kita, kita 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 k